සුබදසනක් ප්‍රාර්ථනා කරනවා කොළඹට වැහිබර දවසක අපි ඉන්නේ කොමුණත් කාලගුණය නිසා යම් යම් ආකාරයෙන් අවදානම්කාරී තත්ත්වයක් නැති වෙන්නේ නම් මේ පිළිබඳ කරන දැනුවත් කිරීම වලට අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් එක්ක අද අපේ කතාබහ විශේෂයෙන්ම මේ වෙද්දී අපි වෙනස් විය යුතුව තිබෙනවා කොරෝනා කාලවකවානුව ආවහම තමයි අපිට තේරුණේ තාක්ෂණයත් එක්ක බැඳුණා නම් මීට වැඩිය එක කොයිතරම් හොඳද අධ්‍යාපනය හෝ වේවා බාණ්ඩ මිලදී ගැනීම හෝ වේවා වෙළඳපොළ හෝ වේවා මේ සෑම තැනකදීම වෙනදාට වැඩිය විද්‍යුත් හා ක්‍රමවේදයක් එක්ක ඊ ක්‍රමවේදයක් එක්ක අපි ටිකක් බැඳුණා දැන් මේ අලුත් ක්‍රමයක් තියෙනවා සාමාන්‍යයෙන් අප ගෙවීමක් කරනකොට ඒ ක්‍රමවේදයේ ඇතුළතදී අපි කාඩ් එක පාවිච්චි කරලා ඒක හරපතක් හෝ වේවා ණයපතක් හෝ වේවා මේ කියන ආකාරයේ කාඩ් පතක් පාවිච්චි කරලා නැත්නම් ඩෙබිට් කාඩ්යක් හරි ක්‍රෙඩිට් කාඩ්යක් හරි පාවිච්චි කරලා තමයි අපි ඒ ගෙවීම කරන්නේ. හැබැයි ඊට පරිබාහිර වුණු වෙනස් අලුත් ක්‍රමවේදයක් තියෙනවා බොහොම පහසු ආරක්ෂිත ක්‍රමවේදයක්. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූලික මැදිහත් වීමත් සහිතව අනෙකුත් මූල්‍ය ආයතන සහ ඒ වගේම වාණිජ බැංකු මැදිහත්ව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් ඒ පිළිබඳව තමයි අපි අද පැහැදිලි කරන්නේ. දැන් මේ කියන දේ දැක්කහම ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි මේක සාමාන්‍යයෙන් ඔබ බොහෝ තැන්වල දකින්න දෙයක් මේ කියන කෝඩ් එක මේකත් එක්ක අලුත්ම වැඩපිළිවෙලකට යනවා හැබැයි මේක ටික කාලයක් ස්ථාපිත වුණු දෙයක් නමුත් මේක ජනතාව අතර සුලභ කිරීම බොහොම අත්‍යවශ්‍යයි මේක දැක්කහම ඔබට හිතෙන්නේ නැති මේ මොකක්ද කියන කාරණේ අන්නේ මොකද්ද කියන එක තමයි අද දවසේදී අපි පැහැදිලි කරලා දෙන්නේ ඒක QR කෝඩ් එක මේක quick response එහෙමත් නැතිනම් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම හා සම්බන්ධයෙන් මේ නම්ේ QR කියන කොටසේ අන්තර්ගත වෙනවා ඒ පිළිබඳ මනාව පැහැදිලි කර දෙන්නට ශ්‍රී ලංකා මහ බැංකුවට අපි අද දවසේදී ආරාධනා කරා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් ධර්මශ්‍රී කුමාරතුංග මහත්මයාට අපි ආරාධනා කරා. අයිබෝන අධ්‍යක්ෂතුමනි, ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම මේ ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමේලා ඔබගේ බොහොම සමීපතම වාණිජ බැංකු මූල්‍ය සමාගම් කියන දෙපාර්ශ්වෙම තමයි මේක ක්‍රියාත්මක කිරීමේදී ඉන්නේ. ඒ නිසා අප මූල්‍ය සමාගම් සහ වාණිජ බැංකු වලට අවස්ථාව සලසා දුන්න අද දවසේදී කතා කරන්න. ඒ අනුව ප්‍රථමයෙන් පළමු අඩහෝරාව ඇතුළතදී අපි ආරාධනා කරා මූල්‍ය සමාගමකට යනු LLC මූල්‍ය සමාගමේ IPA ප්‍රධානී චරිත ජයසිංහට අපි ආරාධනා කරා. අයිබන් හුතුවත් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම අපි ධර්මශ්‍රී මහත්මයා කතා පටන් ගත්තා අධ්‍යක්ෂතුමනි මේ අපිට තිබුණ විද්‍යුත් ගෙවීම් ක්‍රම හරපත් සහ ණයපත් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ඒවා අයින් කරලා QR කෝඩ් එක ගේන්න හේතුව මොකක්ද? ඇත්තටම අපි පළවෙනිම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මේ වගේ වැඩසටහනක් මේ අවස්ථාවේදී මෙහෙවීම ගැන රටට අවශ්‍යම වෙලාවක් තමයි මේ QR කෝඩ් එක කියන එක. අර පහුගිය දවස්වල අපි දැක්කා මේ COVID-19 වසංගතය සමගම හැමදාම මේකේ මේ බාණ්ඩ අපේ ගෙවල් ළඟට එනවා, එළවලු විකුණන කෙනෙක් එනවා, අනිකුත් ආහාර භෝග අපේ ගේ අසලට මේනවා. නමුත් අපිට ගෙවීම් මාධ්‍යයක් තිබුණේ නෑ. එතකොට ඒ අවස්ථාවේදී අපේ මුදල් තිබුණෙත් නෑ අතේ. එතකොට සැහැණු ප්‍රශ්නයක් තිබුණා මේ බැංකුත් වහලා ATM එකට යන්න අවස්ථාවකුත් නෑ. ගෙවීම් කොහොමද කරන්න කියලා. ඉතින් හුඟක් රටවල් දියුණු රටවල් මේකට එක එක ක්‍රම භාවිතා කරලා තිබුණා. දැන් QR කෝඩ් එක කියන එක තමයි ඇත්තනම් ප්‍රධාන වශයෙන් මම මූලිකත්වයේ ගත්තේ ওই කාලය තුලත ගොඩනගන්න බැංකු වලට මේකට එකතු කරගන්න QR කෝඩ් ගෙවීම් ක්‍රමේ. නමුත් බැංකු වල ඒ අවස්ථාවේ තිබුණේ දියුණු කරමින් තිබුණ අවස්ථාව සමහර බැංකු ඒ අවස්ථාවේ දියුණු කරලා තිබුණත් අර කීපයක් බැංකු කීපයක් මේකට එකතු වෙලා තිබුණේ නැති නිසා තමයි ඒක අපිට හරියට ක්‍රියාත්මක වෙන්න බැරි වුණේ ඒ අවස්ථාවේ. QR කෝඩ් එක 1994 වගේ අවුරුදු 26ක් දුර ඈත අතීතයකට යන එක ජපානයේ තමයි මේක මුලින්ම පටන් ගත්තේ. එතකොට ටොයටා සමාගමකට අනුයුක්ත සමාගමක් වන ඩෙන්සෝ වේව් කියන සමාගම තමයි මේක මුලින්ම හත් අදා බැලුවේ. එතකොට මේක ක්වික් රෙස්පොන්ස්, ඒ කියන්නේ ඉතාම වේගෙන් ප්‍රතිචාර දක්වන ක්‍රමවේදයක් තමයි මේක. එතකොට ඔබතුමා කිව්වා වගේම මේ අපි ඩෙබිට් කාඩ්පත්, මෙතන හර කාඩ්පත්, ණය කාඩ්පත් භාවිත කරනවා. ඉතින් හර කාඩ්පත් ගත්තහම දැන් මිලියන 23ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ණය කාඩ්පත් 1.8 මිලියන තියෙනවා. ඉතින් ඔය දෙක එකතු ගත්තහම මිලියන ඒ කියන්නේ 30කට ආසන් ප්‍රමාණයක් ණය සහ හර කාඩ්පත් තියෙනවා. ඉතින් අපිට දැන් ගැටලුව වෙලා තියෙන්නේ ඉතින් අපි හර කාඩ්පතක් හෝ ණය කාඩ්පතක් භාවිත කරනකොට මේ වගේ මැෂින් එකක් අපි කියන මේකට පොයින්ට් ඔෆ් සේල් මැෂින් එහෙම නැත්නම් POS මැෂින්ස් කියලා කෙටියෙන් කියනවා. මේ උපකරණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ අදාළ භාවිත කරන වෙළඳ ව්‍යාපාරිකයාට මේ අවස්ථාව තිබිය යුතුයි. එතන මේකෙදි ප්‍රධාන ගැටලුව අපිට වෙලා තියෙන්නේ මේ වගේ උපකරණයක් මිලදී ගැනීම. දැන් මේ වගේ උපකරණයක් සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තාම රුපියල් 50,000 70,000 අතර මිල
මතන පරතරයක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට මේ වගේ යන්ත්‍ර මිලදි ගැනීම ඉතාම අපහසුයි. ඒ කියන්නේ මේකේ තියෙන දැරිමර නොහැකි. ඊනඟ අවස්ථාව තමයි දැන් මේ වගේ යන්ත්‍රයක් මිලදි ගත්තාම සමහර බැංකු ආයතන මම දැකලා තියෙනවා මාසිකව ගෙවන්න ඕන රුපියල් 2500 3000ක් ඒ අදාල් බැංකු ආයතනයේ මේ සපයද දෙන බැංකු ආයතනයේ දෙන්න ඕනේ. එතකොට ඒකත් සමහර කුඩා ව්‍යාපාරිකයෙක් අපි කිතමු එළවලු විකුණන පුජ්‍යලෙක්. එහෙම නැත්නම් අපේ ත්‍රිවිල් රතයක් පදවන පුජ්‍යලෙක් ගත්තාම ඔහුට මේ වගේ එකක් දරා ගන්න අපහසුයි. එන ආරම්භක මූලික වියදම විදියට 65000ක් 70000ක් වියදම් කරලා මාසිකව රුපියල් 2000ක් 3000ක් වියදම් කරන්න වෙනවා ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරිකයෙක්. ඉතින් අපි ඊට අමතරව අපි හිතමු වෙළඳ ව්‍යාපාරිකයෙක් මේක ගත්තාම ඔහුට මම කරන හැම ගනුදෙනුවකටම ඒ කියන්නේ පාරිභෝගිකයෙක් කරන හැම ගනුදෙනුවකටම වෙළඳ ව්‍යාපාරිකයා 2% සිට 3% දක්වා සමහර ආයතනවල 3.5% දක්වා ගෙවන්න ඕනේ හැම ගනුදෙනුවකටම රුපියල් 100ක් ගෙවුවොත් ඒකෙන් 3% අනිවාර්යෙන් බැංකු ආයතනයට ගෙවන්න ඕනේ. එතකොට මේක බැංකු ආයතනයට පමණක් නෙමෙයි මේක ඒ සම්බන්ධ වෙලා තියෙන සියලුම ආයතනවලට මේක මේ මේ ගෙවීම යනවා. ඉතින් මේකෙදි ওই තියෙන ගැටලු අපි දැක්කම ඔලින්දල මේ පොස් යන්ත්‍රය තමයි දැනට අපි කාඩ්පත් තියෙන නිසා ප්‍රමාණවත් කාඩ්පත් තියෙන නිසා පොස් යන්ත්‍රය තමයි දැනට තියෙන සුදුසුම උපාංගේ. නමුත් මෙහි දරාගෙන වෙන හැකි තත්ත්වයක් මිල අධික ක්‍රමත් ඒ සඳහා දරන ලබන අපි කියන මර්චන්ට් ඩිස්කවුන්ට් රේට් ඒ කියන්නේ අර වෙළඳ ව්‍යාපාරිකයා විසින් ගෙවී යුතු මුදල වැඩි නිසා අපි QR කෝඩ් එක කියන එක හඳුනලා දුන්නා. ඒතර මේකෙදි විශේෂයෙන් අපි බැලුවේ පාරිභෝගිකයාට කොහොමටත් මේකට අපිට විශේෂයෙන් අය කිරීමක් නැහැ. පාරිභෝගිකයාට කිසිම ගාස්තුවක් අය කරන්න බෑ. නමුත් කුඩා වෙළඳ ව්‍යාපාරිකයා කොහොමද අපේ මේ ශේෂ්ඨයට ගන්නෙ මේ ආර්ථිකයේ කටයුතු වලට ඉවහල් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මූලික වශයෙන් අවධානය යොමු කරේ. ඒ අනුව තමයි අපි මේ QR කෝඩ් එක කියන එක අපි මුලින්ම හඳුනලා දුන්නේ රටට. QR කෝඩ් එක පාවිච්චි කරනකොට දැන් ව්‍යාපාරික ආයතන මේකට වියදම් කරන්න ඕනේ සහ මාසිකව ගෙවන්න ඕනේ ගන්න තියෙනවා. QR කෝඩ් එක ව්‍යාපාරිකයන්ගේ පැත්තේ මුලින්ම කතා කළොත් ව්‍යාපාරිකයන්ට QR කෝඩ් එක හරහා ප්‍රතිලාභ ලබා ගැනීමේදී මුදලක් ගෙවීමක් සිදු කළ යුතුද? නැහැ. ඒක මුලින්ම දැන් අපි උදාහරණයක් ගත්තාම දැන් QR කෝඩ් එක මේ වගේ. ඒ කියන්නේ මේක නිකන් කාඩ්බෝඩ් කොල්ලයක්. එහෙම නැතිනම් අපි සාමාන්‍ය පේපර් එකක් ගත්තාම ඒ ප්‍රමාණවත්. අපි තුන් ත්‍රිවිල් එක මේක යනවනම්. එතකොට ඒකේ කොලයක් අලවලා තිබුණාම ප්‍රමාණවත්. ඒ කියන්නේ මේක හිටවල තියන්න අවශ්‍ය නැහැ. ත්‍රිවිල් එකේ කොහරි කොලේ අලවලා තිබුණාම ප්‍රමාණවත්. ඒතර අපි ස්කෑන් කරලා ගෙවන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේකට වෙනම මුදලක් බැංකු ආයතනයේට පොඩි මුදලක් යනවා මේක print කරන්න. ඔව්. ඒක සුළු මුදලක්. ඒ කියන්නේ අර ව්‍යාපාරිකයින්ට අර 2500 වගේ මාසිකව ගෙවිය යුතු ගාණක් 7-5ක්වත් මේක ගෙවන්න වෙන්නේ නැහැ. නැහැ. ඔව්. මොකද ඒකට එක හේතුව තමයි මේක සම්පූර්ණයෙන් පරිපාලනය කරන්නේ regulate කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඉතින් අපි සියයම මුල්‍ය ආයතනයකටම කියලා තියෙනවා කිසිම ගාස්තුවක් මේක සපයනකොට මේ වෙළඳ ව්‍යාපාරිකෙන් ගන්න බෑ කියන එක. ඒක තමයි අපි අවධානය කළ තියෙන්නේ. අර ඔබතුමත් ඒක සඳහන් කරා. අපි දන්නවා ඔබටත් අත්දැකීම ඇති. ක්‍රෙඩිට් කාඩ් එකකින් හෝ මිලදී ගැනීමකදී 2.5 සිට 3.5 4 දක්වා යන තැනුත් තියෙනවා. සමහර අවස්ථා. එහෙම ගාස්තුවක් දැන් මේක පාවිච්චි කරලා කරනකොට අපිට ඒ ගාස්තුව ඒ විදිහට දරන්න වෙනවද නැත්නම් ඊට වඩා අඩු වෙනවද? සාමාන්‍යයෙන් ඒක තමයි මූලිකම හේතුනේ දැන් මේක හඳුන්වලා දීම. එකක් තමයි මේක නොමිලේ ලබා දීම බැංකු ආයතන විසින්. අනිත් එක වෙළඳ ව්‍යාපාරිකයා විසින් දැනට QR කෝඩ් එකේ ගෙවී තුවන්නේ 0.5ක් වගේ. ඒ කියන්නේ මේ වසර තුලත 0.5ක් වගේ. සාමාන්‍ය අපි මුලින්ම හඳුන්වලා දුන්නේ 1% කියන මතේ. දැනට මේ වසර අපි 2020 වසර ඩිජිටල් ගෙවීම් වර්ෂය වශයෙන් නම් කරා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. ඉතින් ඒකත් එක්ක අපි හිතුවා මේ වසර මේ මාස 12 ඇතුළත මේක 0.5 දක්වා අඩු කරන්න. ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඒතොල වෙළඳ ව්‍යාපාරිකයාගෙන් අඩු වෙන්නේ. ඔහුගේ මුදලින්. හොඳයි. කාරණය පැහැදිලි. මේක අලුත් ක්‍රමවේදයක්. මම හිතන්නේ මේක ලෝකේ ඉතාමත්ම පැරණි තැනකට ගියාට ශ්‍රී ලංකාව අපි මේක ගන්න ටිකක් 2018 වසරේදී මම හිතන්නේ මේක හඳුනනවා 2018 වසරේ. ඉතින් තාක්ෂණික සහ මේ කාරණාත් එක්ක අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයින්ට මේ මැෂින් එකක් ගන්නවා නම් සාමාන්‍ය රුපියල් 65000ක් 70000ක් වියදම් කරන්න ඕනේ. ඒ වගේම තමයි මාසිකව රුපියල් 2500ක 3000ක විදිහේ පිරිවැයක් මාසිකව දරන්න ඕනේ. ඒ කිසිදු පිරිවැයක් මේ QR කෝඩ් භාවිත කර ඔබේ ගෙවීම් සම්බන්ධයෙන් සිදු කරනවා නම් කිසිදු ආකාරයෙන් ගෙවීම ගෙවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. 2500ක් 3000ක් වගේම තමයි පාරිභෝගිකයාගේ පැත්තෙන් 3%ක 4%ක වගේ ප්‍රමාණයක් ගෙවන්නට වෙනවා කාඩ් එකකින් කරනවා නම් කියන කාරණේ ඔබ බොහොම හොඳින් අහලා තියෙන දේ. ඒකත් ඉතාමත් අඩු මට්ටමකට 0.5ක මට්ටමකට මේ වර්ෂයේදී අඩු වෙනවා. ওই ටික තමයි අපි මුලින්ම කතා කරපු කාරණා. බැංකු පැත්තට එනකොට දැන් LOLC මුල්‍ය සමාගමේ පැත්තෙන් ගත්තොත් ඔබ IP ප්‍රධානියා විදිහට කටයුතු කරනකොට
බැංකුවලට මේක පාඩුවක්ද බැංකුවලට මේක ලේසිද මේ ක්‍රියාවලිය දියත් කිරීම බැංකුවලට ඇත්තටම අවශ්‍ය කරන ක්‍රියාවලියක් වෙලා තිබුණාද මෙච්චර කාලයක් ඇත්තටම අපි හිතන්නේ මේක අපේ ජාතික කාර්යයක් කියලා ශ්‍රී ලංකා මහා බැංකුව එක්ක එකතු වෙලා මොකද අපි ගත්තොත් අද වෙනකොට ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ එක්ක සුපිරි ආයතන එක්ක සුපර් මාකට් එහෙම නැත්නම් ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන දැන් අපේ අරමුණ වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මම නියෝජනය කරන ආයතනයේ වශයෙන් අපේ අරමුණ තමයි ලංකාවේ ඉන්න පල්ලැහැම මිනිස්සුයා දක්වා ගිහිල්ලා මේ ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීම. ඒ තුලින් මේගොල්ලන් මේ මේ කුඩා ව්‍යාපාරිකයින්වත් අපේ ආර්ථික ක්‍රියාවලියට එකතු කර ගැනීම. මොකද මම හිතන්නේ මේ QR කෝඩ් එක හරහා ගෙවීම තුලින් අධ්‍යක්ෂතුමා සඳහන් කර පරිදි විශාල පිරිවැයක් උන්ට දරන්න සිද්ධ වෙන්නේ නැහැ. උන්ට හැමතිස්සෙම QR කෝඩ් එකක් හරහා ඉතාමත්ම සුළු මුදලකට 0.5ක් වගේ වියදම තමයි උන්ට දරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ අඩු මුදලකට මම හිතන්නේ මේ වගේ ලොකු මාකට් එකක් ඕපන් කරලා Tamanට තමන්ගේ ආදායම පිරිවැටුම වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඒතකම විශේෂ කාරණයක් වෙන්නේ දැන් ඔබතුමන්ලා IPA කියන්නේ දැන් LOLC මුල්‍ය සමාගමට අද විතරද මේ IPA කියන කදාල වෙන්නේ ඒ සමාගමේ සමාගමට වෙනස් වෙනවද බැංකු වලින් බැංකු වලට මේ මේ ගෙවීම් කරන පද්ධතිය වෙනස් වෙනවද අර platform එක ගෙවීම් කරන පද්ධතිය එහෙම නැත්නම් platform එකේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ මෙතනදී මේ හා සම්බන්ධ බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයක් එකතු වෙලා තියෙනවා මේ අපි හැමෝම මේ QR එක common standard common QR code එකක් තමයි පාවිච්චි කරන්නේ මේ අපි කියමු LOLC ආයතනය LOLC මූල්‍ය ආයතනය මේ merchant කෙනෙක්ව අපි අරගෙන තියෙනවා platform එකට වෙනත් බැංකුවක හෝ වෙනත් මූල්‍ය ආයතනයක app එක පාවිච්චි කරන user කෙනෙක්ට scan කරලා payment එකක් කරන්න පුළුවන්. මේකෙ වෙන්නේ මේ සියලු බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන හැමෝම එකතු වෙලා මේ ක්‍රමය ප්‍රචලිත කරලා තියෙන්නේ ඒක ස්ටෑන්ඩඩ් එකට ආවිල්ලා තියෙන ඕනම විදියකට ඔබතුමාට අවශ්‍ය නම් QR code එක තියෙන ආයතනයකට ගිහිල්ලා scan කරලා payment එක කරන්න පුළුවන්. දැන් මේකේදී අපි පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද ජංගම දුරකථනේ තමයි මූලිකව පාවිච්චි කරන්නේ. මූලිකව පාවිච්චි කරන්නේ. ජංගම දුරකථනේ භාවිත කර තමයි මේ ගෙවීම් පද්ධතිය සිදු කරන්න තිබෙන්නේ. මේක ටිකක් නුහුරුදුයි. මොකද අපේ සාක්ෂරතාවය සහ පරිගණක සාක්ෂරතාවය ගත්තාම ටිකක් අඩුවක් වෙනසක් තියෙන කාරණේ අපි කතා කරනවා. හැබැයි ස්මාර්ට්ෆෝන් එක කියන එක බොහෝ දෙනෙකුගේ අතේ තියෙන දෙයක් බවට සුලභ දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ විදිහට තමයි ගෙවීම් සිද්ධ කරන්නේ. අපි පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් නම් කොයි විදිහටද මේක කරන්න කියලා මුලින්ම අපි ඒ කියන්නේ IPA කියන app එක අපි දාගෙන තියෙනවද එහෙමද එහෙමයි ඒකසි බැංකු හා මූල්‍ය ආයතන ගොඩක් ආයතන වලට දැන් මෙමෙ app එක තම ඒ බැංකු විසින් නිපදවලා තියෙනවා ඒ කියන්නේ නිෂ්පාදනය අපි හිතමු මේ දැන් අපි දැන් නිකුච්චරානේ මේකේ ස්ටෑන්ඩඩ් නිකුච්චරා 2018 ඔක්තෝබර් මාසේ තමයි බැංකු ආයතන වලට දැනුම් දුන්නේ ඉතින් එදා ඉඳලා අපි නිතරම බැංකු ආයතන සමග රැස්වීම් තියලා අපි නිතරම ටාගට් කරේ හැකි ඉක්මනින් මේ QR code එක ලබා දෙන්න එතන දැනට බැංකු ආයතන 11ක් මේ සඳහා දායක වෙලා තියෙනවා ඊට අමතරව මුල්‍ය ආයතන මේ අපි තුම LOC LB finance කියන මුල්‍ය ආයතන අනිකුත් බැංකු නොවන මුල්‍ය ආයතනත් මේකට දායක වෙලා තියෙනවා එතකොට අපි දැන් මේකෙදි apps මම හිතන්නේ මෙතන මේ විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ ටිකේ මේ apps අපිට දැන් develop කරපු apps තමයි මේ දාලා තියෙන්නේ අපි එතකොට මේ ඕනම මුල්‍ය ආයතනයක් විසින් දීලා තියෙනවා නම් QR code එකක් යම් කිසි ව්‍යාපාරික ස්ථානයක ඒ අපේ මගේ බැංකු ආයතනය ABC කියන බැංකු ආයතනය නම් මේක තියෙන්නේ XYZ කියන බැංකු ආයතනය නම් මේ ABC කියන බැංකු ආයතනයෙන් දීලා තියෙන app එකකින් මට මේක ස්කෑන් කරලා අපේ මොබයිල් ෆෝන් එකකින් ස්කෑන් කරලා මේක මේ ගෙවීම කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් වෙන්නේ නැත්තේ දැන් අපේ මේ විශේෂත්වය තමයි මේ ලංකා QR කියන එක තමයි අපි මූලිකත්වයෙන් මේ හඳුනලා දුන්නේ. දැන් ඉන්දියාවේ තියෙන බාරක් QR කියලා. ඒ වගේ එක එක රටවලට ආවෙනික නම් අපි දාලා ඒ කට්ටිය දාලා තියෙනවා. මේ ලංකා QR කියන එක තමයි අපේ මේකේ. දැන් මේකේ මේ ලෝගෝ එක ගත්තත් මේ ලෝගෝ එකේ තියෙන අපේ මේ ජාතික කොඩියේ තියෙන පාට ටිකක් තමයි අපි දාලා තියෙන්නේ. ඒක ඉතාම සූක්ෂම ආකාරයෙන් තමයි අපි මේක මේ අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. නිර්මාණශීල කරුවන්ගේ දායකත්වය ඇතුව. එතකොට මේකෙදි ඕනම බැංකු ආයතනයක හෝ මුල්‍ය ආයතනයක QR කෝඩ් එකක් තිබුණාම මගේ app එක මොන බැංකුවේ වුණත් මේක ස්කෑන් කරලා scan and pay ස්කෑන් කරලා අපිට අවශ්‍ය වෙන ගෙවීම හරිය ආකාරයෙන් කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු මේක කොහොමද කෙරෙන්නේ කියන්නේ. වැදගත්ම දේ ඒකයි ඔබ දැකලා ඇති දැනටත් අපි දකින්න බොහොම සුලභ restaurant එකකට ගියත් මේ සුළු තියලා තියෙන තැනට දැන් පත් වෙලා තියෙනවා. මේ සුලභතාවය බොහොම හොඳ තැනක තියෙනවා.
ගෙවීම කරන්න කොහොමද කියන එක තිරවඳ අපහැදිලිතා තියෙන්නට පුළුවන් ගෙවීම කරන්න කොහොමද සහ එතනින් පස්සේ සිදු වෙන්නේ මොකක්ද කියන දේ අපි කතා කරමු දැන් ගෙවීම සිදු කරන විදිය පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න දැන් මම user කෙනෙක් වශයෙන් අපි දු merchant කෙනෙක් ගාවට ගිහලා මේ තියෙන QR code එක අපි පාවිච්චි කරන බැංකුවල app එක හරහා scan කරනවා QR code එක scan කරාට පස්සේ දැන් scan එකෙන් බාර ගත්තා දැන් මම කරන්න තියෙන මුදල අපි අතරම් පොඩ්ඩක් කිව්වොත් අර මේ මම හිතන්නේ පොඩි පැහැදිලි කිරීමක් ඕනේ වෙයි මේ ගෙවීම් කරනකොට මොකද්ද පාවිච්චි කරන්නේ ඔබතුමාලා LOLC එක නම් IPA කියන එක එතන වෙන අපි හිතමු වෙනත් බැංකුවක් කෝ පාවිච්චි කරනවා නම් එයාලගේ එක ඔයිටටි වෙනස් වෙනවා නේද ඇප් එක හැබැයි ක්‍රියාදාමයේ ක්‍රමවේදය එකම තමයි මේක common standard QR code එකක් ඒතකොට ඕනම බැංකුවකින් ඕනම මූල්‍යායතනයක තියෙන just pay platform එකේ තියෙන app එකකින් scan කරලා payment එක කරන්න පුළුවන්. මම වාණිජ බැංකුවක නම් මගේ ගිණුම තියෙන්නේ. මට ඒ බැංකුවෙන් දැනගන්න පුළුවන් ඒ බැංකුවේ app එක කියන එක භාවිතා කළා. මොකද එක බැංකුවට එකයි ඇත්තම. එකයි. ඔව්. සමහර බැංකුවක තියෙන අපි හිතමු කාගිස් බැංකුව වගේ එකේ අර පිට ඉන්න මේ fintech companies වලටත් ඒ අවස්ථාව දීලා තියෙනවා. ඒකත් අපි මූලික අරමුණක් ඊනඟ සාකච්ඡාවේදී අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම දැන් DFCC ගත්තාම pay කියලා තියෙනවා. ඊට පස්සේ NTB බැංකුව ගත්තාම freemi කියලා තියෙනවා. ඒ වගේ මේ එක එක බැංකුව ආයතනේ බැංකු සිලෝන් ගත්තාම එතකොට ඒක ස්මාර්ට් පේ කියලා. ඒ වගේ එක එක අයිකන්ස් වලින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ බැංකුවේ ඇප් එකේ එක එක නම් තියෙන්න පුළුවන්. ඔව්. ඒ නිසා ඔබ ඒ හඳුනා ගන්න දැන් LOLC නම් IPay කියන විදිහේ platform එකේ තමයි ගෙවීම කරන්න තියෙන්නේ. හොඳයි. ඒ කියන ඇප් එක අපි ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ තමයි අපිට මේ ක්‍රියාවලියට යන්න පුළුවන්. හොඳයි. අපි පැහැදිලි කරමු. මේ තියෙන QR code එක මම ඇප් එක ඕපන් කරලා තියෙන දැන් scan kira dan mama gewanna thiyena mudala mata sandahan karanna puluwa meeri kotasa karanne paribhogi kiyanne paribhogi ekak siddu karana dan mama payment ek confirm kara dan payment ek successful una dan me welawama e ganu denuwa siddha wela hamarai dan apita thiyena thi meka kochchara pahasuda lesida lesi krama vedayakda kiyana eka අපි ඇත්තටම දැන්ට දකින්නේ මොකද මේ ප්‍රචලිත කිරීමේ පිළිබඳ දැන් තමයි මේක අලුතෙන් QR code එක අපේ ලංකාව ජනතාව අතරට යන්නේ. ඉතින් අපේ වගකීමක් විදිහට අපි දකින්නේ ශ්‍රී ලංකා මහා බැංකුව එක්කතු වෙලා පුළුවන් තරම් ලංකාවේ ග්‍රාමීය මට්ටමේ ඒ වගේම ලංකාව පුරා සින්න වෙළඳ මහතුන්න මේ පිළිබඳ දැනුවත් කරලා මේ ක්‍රමවේදයට එකතු කරගන්න. ඒ විතර නෙමෙයි ඉවන අපි බැලුවා ත්‍රිවිල රියදුරු මහතුන් මවුන්ව පවා මේ ක්‍රමවේදයට ගෙනල්ලා පුළුවන් තරම් cashless society එකක් මුදල් වලින් තොර ස්ටෝර් මුදල් වලින් තොර සමාජයක් කරා ඩිජිටල් ක්‍රමවේදය හරහා ගෙන යන්න තමයි අපේ කාර්යය විදියට අපි සලකන්නේ. ඔව්. දැන් ඔතනදී ගනුදෙනු කාර්ය උන්ට බොහොම පහසුයි මෙහෙම ස්කෑන් කරලා පේ කරන්න පුළුවන්. ගනුදෙනුව සඳහා පිරිවැයක් ඔබතුමන්ලා ගිනුමෙන් අඩු කර ගන්නවද මේක මේ QR code එක පාවිච්චි කිරීම නිසා? නෑ. පාරිභෝගිකයක පැත්තෙන් අපි කිසිම මුදලක් අයකොට ලබන්නේ නැහැ. හොඳයි. පැහැදිලි ඔබට ක්‍රමවේදය ඔබේ බැංකුවට අදාළ වුණු ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඔබට බාගත කරගත්තයින් පස්සේ ඔබේ ගිණුම සහ ඒක සම්බන්ධ වෙනවා. ඒත් එක්ක ඔබට මේ විදිහේ ගෙවීම් කරන්න පුළුවන් බොහොම තප්පර ගානකින් ඔබේ ගෙවීම සිදු කිරීමේ හැකියාව පවතිනවා. හොඳයි. අපි කතා කරමින් ඉන්නේ මේ QR code අලුත් සංකල්පය මේ ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියාවේ යොදවමින් තියෙන වෙලාවක් මේක. දැන් මේ ක්‍රමවේදය පාවිච්චි කරද්දී අපිට ඕනම දේ තමයි ජංගම දුරකථනය ඕනේ. ඒත් එක්ක මීට අදාළ වුණු නෙට්වර්ක් එක ඕනේ. ඒ වගේම මේ තාක්ෂණයේ ටිකක් දියුණු වෙන්නට ඕනේ. ඒ අභියෝගය කොහොමද ඔබතුමාලා ජයගන්නේ? දැන් ඇත්තටම ප්‍රධාන කාරණේ තමයි මේ ස්මාර්ට්ෆෝන් එකක් තිබිය යුතු වීම. නමුත් ස්මාර්ට්ෆෝන් එකක් හැම වෙලාවෙම මේ පාරිභෝගිකයට අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඇප් එකක් ඩවුන්ලෝඩ් කිරීම සම්බන්ධව. නමුත් වෙළඳ ව්‍යාපාරිකයා ගත්තාම වෙළඳ ව්‍යාපාරිකයාට සාමාන්‍ය පොඩි ෆෝන් එකක් තිබුණාම ප්‍රමාණවත් මොබයිල් ෆෝන් එකක් තිබුණා ප්‍රමාණවත් ඒකට හේතුව තමයි කරන ලබන හැම ගනුදෙනුවකදීම ඔහුට දැනගන්න ඕනේ මගේ ගිණුමට අදාළ මුදල ගියාද කියන එක. එතකොට එතෙන්දී බැංකුව ආයතන විසින් මේ QR code අදාළ ඇප් ඩෙවලොප් කරනකොට ඒ හැම ට්‍රාන්සැක්ෂන් එකටම අපිට එනවා notification එකක් SMS notification එකක් එනවා. එතකොට අපි හිතමු අපි තැඹිලි විකුණන පුද්ගලයෙක් නම් තැඹිලි විකුණන පුද්ගලයා ගාව මේ QR code එකක් තිබුණොත් ඔහුට දැනගන්න පුළුවන් නේ තමන්ට මේ මුදල ලැබුණද නැද්ද කියන එක. ඒ අවස්ථාවේම ඉතාම සුළු මොහොතකින් මේකට තමන්ට message එකක් එනවා. ඒක තමන් කොච්චරක්ද ලැබුණේ කියන එක. පාරිභෝගිකයටත් එහෙමයි. මෙතන app එකෙන් ගියපු ගාම තමන්ට message එකක් එනවා. අදාළ මුදල තමගේ අඩුව නැයි කියන එක. ඒක
මෙතර පහසුවක් ඔබට සලසලා දීලා තිනවා මේ අපි වෙනස් විය යුතුයි සමාජයේ මුදල් භාවිතය කියන දේ බොහෝම අවම කරගත යුතුයි කියන කාරණේ මේ පසංගත තත්ත්වයත් එක්ක කතා කරනවා කාඩ් එක උනත් ඒක අපි කාඩ් එක දෙනවා ඊට පස්සේ ඒක ස්වයිප් කරනවා ඊට පස්සේ එතනින් රිසිට් එකක් එනවා මේක අස්සම් කරනවා ඒ පෑන හැමෝම අල්ලනවා මේ විදිහ ආරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා ඒ නිසා ඒ සියලු දේ මගහැරවින් මේ ඉදිරියට යන්නට පුළුවන් අපි LOLC මූල සමාගමට කතා බහ හමාර කරන්නට කලින් කොහොමද ඔබතුමාලා ගනුදෙනු කරුවන්ගේ මේ වෙලාවේ දායකත්වය සහ මේකට දෙන උනන්දුව? ඇත්තටම අපි දැන් මේ ඇප් එක හඳුන්වා දීලා වසර ගණනාවක් වෙනවා. නමුත් අපි බැලු අපිට තේරුනේ මීට පෙර පොඩි එහි වර්ධනයක් තිබුණාත් ගොඩක් අඩු ප්‍රතිශතයක තමයි වර්ධනය තිබුණේ. ඇත්තටම මේ කොවිඩ් වසංගතයත් එක්ක මිනිස්සුන්ට තේරුණා ජනතාවට තේරුණා කොච්චර අපි ලංකාවේ සෑහෙන මේ 50%කට වැඩි ප්‍රමාණයක් දැන් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. හැබැයි මේ ඩිජිටල් තාක්ෂණය හරහා ගොඩක් අය ගනුදෙනු කරනවා අඩු. මේ කොවිඩ් වසංගතයත් එක්ක හැමෝටම හිතුණා මේකට අපි අනිවාර්යයෙන්ම ඩිජිටල් කරන්නේ කරා යන්න ඕනේ. ඒ ඒකම සමාජය විසින්ම පෙළඹවීමක් උත් ඇති කරා ඔබ ඩිජිටල් කරා යා යුතුයි කියලා. මම හිතන්නේ දැන් හැම ඇප් එකකම සෑහෙන ප්‍රගතියක් ලංකාවේ තියෙනවා මේ ඩිජිටල් ගනුදෙනු සඳහා. විශේෂයෙන්ම QR කෝඩ් හර ස්කෑන් කර පේමන්ට් කරන්න ගොඩක් අපේ ජනතාව දැන් දැනුවත් වෙලා තියෙන මේ ගනුදෙනු ක්‍රමවේදය මොකද්ද? ඇයි අපි ඩිජිටල් යන්න ඕන? මේකෙන් තියෙන වාසි මොනවද? මොකද අපි ගත්තොත් තාම කොවිඩ් වසංගතය තුරන් වෙලා නැහැ. ඉතින් ඒක හින්දා සහ අපි ජාතියක් වශයෙන් ඉස්සරහට යන ගනුදෙනු අංශයෙන් අනිවාර්යයෙන්ම මේ වගේ ක්‍රමවේදයට යන්න ඕන. මොකද ලෝකේ සමහර රටවල් අපිට වඩා ඉස්සරහින් ඉන්නවා. ඉතින් අපි දිනු වෙන ජාතියක් වශයෙන් ඉස්සරහට යන්න මේ ඩිජිටල් කරන්නේ හරහා අනිවාර්යයෙන්ම මේ සඳහා අපි අනුගත විය යුතුයි. හොඳයි. තවත් කාරණයක් මම මේකට එකතු කරොත් එහෙම දැන් අපි හුඟක් ආයතන වල මේ පොස් මැෂින් එක තියෙනවනේ. එතන පොස් මැෂින් එක QR කෝඩ් එක ආවයි කියලා අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව මේ පොස් මැෂින් එකෙත් තියෙනවා QR කෝඩ් එකක් තමන්ගේ ආයතනයේ ජෙනරේට් කරපු QR කෝඩ් එකක් තියෙනවා. එතකොට අපිට තියෙන්නේ අපේ මේ මොබයිල් ෆෝන් එකෙන් අදාළ මුදල මුද්‍රණය කර අපේ තුම රුපියල් 10 එන මේක අපි මේ අදාළ මුදල මෙයා කරලා මේකෙන් ස්කෑන් කරන්න තියෙන්නේ. ඒ අදාළ මුදල ස්කෑන් කරපු ගමන් මේක ගෙවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඊටාම තත්පර ගානකින් මේක අඩු මෙයා වෙනවා. ඒ වගේම ඒකෙන් ඒ වෙලාවෙම අපිට රිසිට් පතකුත් අවශ්‍ය නම් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ අදාළ මුදල කොච්චරද ගෙවි කියන එක. ඒ වගේ මේ අපි අනේ ඒ කාරණේ පොඩ්ඩක් ඊළඟට කතා කරමු. මොකද දැන් මෙතනින් බාණ්ඩයක් මිලදී ගත්තායින් පස්සේ අර වරංගු රිසිට් පත කියන දේ සහ ඉදිරියේදී වගකීමක් තියෙනවා නම් ඒව ලබා ගන්න කොහොමද කියන දේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. අපි LOLC සමාගමට සමුදෙනවා. මොකද LOLC සමාගමටින් පසු අපි සූදානම් වාණිජ බැංකුවක් විදිහට කාගිල්ස් බැංකුව සම්බන්ධ කරගන්න මේ කතාබහ වෙනුවෙන් LOLC මූල සමාගමේ IP ප්‍රධානී චරිත ජයසිංහ මෙතුමනි බොහොම සුදී අද දවසේදී පැමිණීම වෙනුවෙන් පද්ධතිය අලුතින් සකස් වීම කියන්නේ විද්‍යුත් මුදල් භාවිතය කියන තැනට ලෝකයේම ගමන් කරමින් තිබෙනවා. සම්පූර්ණ මුදල් භාවිතවත් කළ සියල්ල විද්‍යුත් ක්‍රමයේ. බස් එකට නැගත් සියලු පියදම් ගෙවීම් කළ යුත්තේ විද්‍යුත් ක්‍රමවේදයට කියන අනිත් රටවල් වෙනස් වීමෙන් පවතින වෙලාවක අපිත් ඒ තැනට යා යුතුව තිබෙනවා. ඒ නිසා මේ වැදගත් වුණු කාරණය පිළිබඳව දවසේදී අපි කතා කරමින් සිටින්නේ QR කෝඩ් එහෙම නැත්නම් ක්වික් රෙස්පොන්ස් එහෙම නැත්නම් ෂණික ප්‍රතිචාර දක්ව. ඔබ දැක්කා ඒක කොයි තරම්නම් ෂණිකද කියන දේ තප්පර ගණනින් ඔබට පුළුවන් ඔබගේ ගෙවීම් සිදු කරන්නට ඔබගේ අදාළ ගිණුම් මේ කියන ඇප් එකත් එක්ක සම්බන්ධ කරගෙන ඉතාමත් බොහොම සුරක්ෂිත විදිහට ගෙවීම් සිදු කරන්නට පුළුවන්. ඒක ව්‍යාපාරිකින්ටත් ලාභයි. ඒ වගේම තමයි ගනුදෙනු කරුවන්ට ලාබයි. රුපියල් 65000ක් 70000ක් මේ කියන මැෂින් වලට වියදම් කරන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි ඊට අමතරව මාසිකව රුපියල් 2000ක් 3000ක් ගෙවන්න සිදු වුණා. ව්‍යාපාරිකින්ගේ පැත්තෙන් සම්පූර්ණයෙන් මේ පිරිවැය ඉවත් වෙනවා. ඒත් එක්කම ගනුදෙනු කරුවන්ගේ පැත්තෙන් ගත්තත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට් එකක් කරනවා නම් 3%ක් 4%ක් සාමාන්‍යයෙන් ගෙවන්න තිබුණා. ඒ සියලු දේ ඉවත් කරලා 0.5ක අඩු බොහොම අඩු මුදලක් ගෙවෙන තැනට මේ වියදම් සියලු දේ සීමා කරමින් බොහොම සුරක්ෂිත ක්‍රමයක් හැදෙනවා. අපි කතා කරමින් ඉන්නේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධ්‍යක්ෂතුමන් ධර්මශ්‍රී කුමාරතුංග මහතා සහ ඒ වගේම මේ මොහොතේ අපිත් සමගින් සම්බන්ධ වෙනවා කාගිල්ස් බැංකුවේ කාලිගේ වාණිජ බැංකුවල ක්‍රියාපිලිපෙත පිළිබඳ අපි කතා කරන්නේ. කාගිල්ස් බැංකුවේ විදුලි ගෙවීම් සම්බන්ධ කලමනාකාරතුමන් අසංක මහනා මහත්මයා අයිබෝන ඔබතුමාත් අයිබෝන ගෞරවයෙන් පිළිගන්නවා. මම කැමතියි මේ අධ්‍යක්ෂතුමනි කතා කරොත් දැන් අපිට පුළුවන්ද අභියෝගයක් විදිහට තියෙන දැන් හැමතැනම මුදල් පාවිච්චි කරන බස් එකට නැගත් අපි මට මතකයි ඒ දවස්වල අපි ගෙනව අර සහසර කාඩ්පත ගෙවීම් පියවීම සඳහා. ඉතින් මේ විදිහට අපිට යන්න පුළුවන්ද සම්පූර්ණ සමාජයේම විද්‍යුත් මුදල් ක්‍රමවේදයකට? අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ පවතිනවා, ඒ වගේ සාමාන්‍ය නෙට්වර්ක් ප්‍රශ්න තියෙනවා, තාක්ෂණික ප්‍රශ්න තියෙනවා, යන්න පුළුවන්කම තියෙනවද අපිට මේකට? ඇත්තටම දැන්
ඔය ප්‍රශ්නේ තමයි අපිත් මුලින්ම දැක්කේ හඳුනලා දෙනකොට ඒ වුණාට අපි මේ සීලම ගැටළු निराකරණයේ වෙනකන් හිටියොත් අපිට කවදාකවත් එතෙන්ට යා යුතු හැකියාවක් නැහැ උදාහරණයක් වශයෙන් දැන් අපි බැංකු ආයතන වලට කිව්වා ඩිජිටල් ක්‍රමයට කවුරු හරි පුජ්‍යලේක් බැංකු ආයතනයක ගිණුමක් විවෘත කරනවා නම් උදාහරණයක් වශයෙන් බැංක සේවින්ස් account එකක් විවෘත කරනකොට ඔහුට කාඩ් පතක් දෙනවා නම් අනිවාර්යෙන් SMS කියන එක අනිවාර්ය කරා. ඒ කියන්නේ ෆෝන් එකක නම්බර් එකක් දීම අනිවාර්ය කරා. නමුත් එතෙන්දී හුඟක් අය ගැටලුවකට මතු කරේ හැම දිනකටම මේ වගේ ෆෝන් එකක් නැතිකම නොමැතිකම. නමුත් අපි හැම දෙයක්ම 100% සම්පූර්ණ වෙනකන් හිටියොත් අපිට ඒ කවදාකවත් එතෙන් යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵල අපි අනිවාර්ය කරපු නිසා 2018 අපේ සිට එක අනිවාර්ය කරපු නිසා දැන් හැම බැංකු ආයතනයෙම පුජ්‍යලේක්ම යොමු වෙලා තියෙනවා තමගේ මොබයිල් ෆෝන් නම්බර් එක අදාළ ගිණුමේ ගිණුමක් විවෘත කරනට දෙයිමට. එතකොට ඒකෙදි වාසී පාරිභෝගිකයට මේන්නේ. මොකද තමන්ගේ මුදල් තවත් කවුරු හරි ඒ අදාළ කාඩ්පතෙන් හොරකම් කරොත් ඔය ගත්තොත් අනිසි ලෙස තමන්ට මේ ඒ වෙලාවෙම ඒ මොහොතේම නිවුස් එකක් එන නිසා. ඒක නිසා තමයි අපි මේක පටන් ගත්තේ. මේක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. මොකද අනිත් රටවල් වලට වඩා අපි දැන් අවුරුදු 26ක් පස්සෙන් ඉන්නවා නම් ඉතින් ඉන්දියාව 1.3 බිලියන් ඉන්නවා මේ ජනගහනේ. ඉතින් ඒ කට්ටියටත් මේක මේ ඉන්දියාවේ ගත්තොත් එහෙම පොඩි කඩේක සිට ලොකු කඩයක් දක්වා මේ QR කෝඩ් එක තියෙනවා. ඉතින් ඒ අපිට බැරි කියන එක තමයි මේක ජාතික කාර්යවයක වශයෙන් අපි හඳුනාගත්තේ. දැන් ඇත්තටම ගැටලු වෙන්නේ අපි හිතමු මම ත්‍රිවිල් එක ගිහින් අදාළ ගෙවීම කරා. එතකොට ත්‍රිවිල් අයිතිකරුට එහෙම නැත්නම් ඒ පදවන පුජ්‍යලයාට මුදල එනවා. සාමාන්‍යයෙන් මුදල් දුන්නාම අපි හිතමු QR කෝඩ් එකෙන් ගෙවුවාම ඔහුට මුදල් අතට එන්නේ නැහැ. නමුත් ගැටලුවක් තියෙනවා. ඔහු එළවලු ටික ගෙදර යනකොට ඇරයි යන්න ආපහු ATM machine එකට යන්න වෙනවා. ATM machine එකට ගිහින් මුදල් ගන්න වෙනවා. ඒ ගැටලුව අපි දැක්කා. නමුත් අපේ ඊනග පියවර තමයි අපි දැන් පටන් ගන්නේ පොඩි කඩේ ඉඳලා. ඒ කියන්නේ එළවලු කඩේටත් මේක දෙන්නවා. ඊට පස්සේ එළවලු කඩේ හිමියාට පළතුරු ගන්න ඕන නම් ඒ පළතුරු කඩෙත් මේක තියෙනවා. ඒ මේ network එකේ අපි හදන්න ඕනේ. එහෙම නොවුනොත් ඉතින් අපිට අතරමැදදී සල්ලි ගන්න වෙනවා. සල්ලි ගන්න වෙනවා. අපි ඒ ක්‍රමවේදය තමයි නැති කරන්න ඕනේ. ඉතින් මේක මාසෙන් දෙකෙන් අවුරුදු දෙකකින් විතර කරන්න බෑ. අපි අටුම වශයෙන් කැප වෙලා අපේ රජයත් අපිට මේකට සම්පූර්ණ සහයෝගය දෙනවා නම් කැප වෙලා අපිට මේක අවුරුදු 3කින් විතර සම්පූර්ණයෙන් මේක මුළු ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒත් හැම රටකම දිනු රටක වුණත් මුදල් භාවිතය තියෙනවා. අපි කියන්නේ මේ less cash society. මුදල් නැති කරන්නම ඕනේ. මුදල් තියෙනවා. ඒනට මුදල් අඩු කරන්න. මොකද හේතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපි තුමු දැනට මේ අවස්ථාව වෙනකොට බිලියන 650කට අධික මුදලක් මුදල් නිකුත් කරලා තියෙනවා. රටේ භාවිතා වෙනවා. දැන් කොවිඩ් කාලේ ගත්තාම බිලියන 850ක් මුදල් එළියේ තියෙනවා. මිනිස්සු අතේ සහ බැංකුව අතර තියෙනවා. එතකොට මේ මුදල් එළියේ තියෙනවායි කියන්නේ විශාල වියදමක් ශ්‍රී ලංකා මහ බැංකුවට. ශ්‍රී ලංකා මහ බැංකුවට වියදමක් කියන්නේ මේ රටට තමයි බර එන්නේ. මුදල් මුද්‍රණය කිරීමට, ඒවා ආරක්ෂා කිරීමට, ගබඩා කිරීමට සහ ඒවා විනාශ කිරීමට. මුදල් අර භාවිතයේ කොළ පරණ වුණාම ඒවා විනාශ කරනවා. ඒ සඳහාත් විශාල මුදලක් වැය කරන්න ඕනේ විනාශ කරන්න. වංචනික ක්‍රියාත් ඕනවටත්දී තියෙනනේ මුදල් ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම. මුද්‍රණය කිරීම. ඔව්. ඉතින් අර මුදල් දැනට පවතින අපි කාසියා නෝට්ටු එකෙන් විශේෂයෙන් මේ නෝට්ටු ගත්තාම ඒවා විනාශ කරලා විශාල මුදලක් යනවා. ඉතින් ඒකේ වියදමක් තියෙනවා. ඉතින් තායිලන්තේ වගේ රටක් ගත්තාම 2019 වර්ෂයේදී 7-8% ප්‍රමාණයක් මුදල් භාවිතය අඩු කරා. ඉතින් අපේ මූලික අරමුණ වන්නේ අඩුම වශයෙන් 1%ක්වත් මේකේ මුදල් භාවිතය අඩු කරොත් අන්නේ ජයග්‍රහණය තමයි අපි මේ රටට දෙන්න ඕනේ. මොකද ඒකෙන් මම කියන්නේ ඒ රටේ යන වියදම මේ මුදල් මුද්‍රණය කිරීමට යන වියදම අපිට වෙනත් දෙයකට ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් 1%ක් වගේවත් අඩුම වශයෙන් අපි මේ එක වර්ෂය තුළ අඩු කරගත්තොත් විශාල ජයග්‍රහණයක් මේ මුදල් අපිට අපේ වෙනත් ආයෝජන කටයුතු සඳහා භාවිත කිරීම හැකියාව තියෙනවා. හොඳයි. ඒක වක්‍රාකාරව මුළු රටේම ආර්ථිකයට බලපාන ඔබ මේ QR කෝඩ් පාවිච්චි කරලා ඔබේ ව්‍යාපාරය ගනුදෙනු කරු විදිහට ඔබ මේ හැමදේටම යොමු වුණොත් ඒක මුළු රටටම බලපාන ප්‍රතිලාභයක් බවට පත් වෙනවා. කාගිල්ස් බැංකුව පැත්තට ගත්තොත් දැන් අපි මෙතනදී මුලින් කතා කරාම LOLC සමාගමත් එක්කත් කතා කරද්දී වැටහුණු දේ තමයි එතකොට ක්‍රෙඩිට් කාඩ් එක ඩෙබිට් කාඩ් එක කියන දේ ඉස්සරහට අවශ්‍යම නැති තැනකට යනවද? දැන් ක්‍රෙඩිට් කාඩ් තියෙනවනම් ඒකත් මේකට ලින්ක් කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ ගෙවීම සඳහා QR කෝඩ් එකකින් ගෙවීම කරන්න ක්‍රෙඩිට් කාඩ්යත් සම්බන්ධ කරගන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ටිකට අපිට පිළිතුරු ටිකක් දෙන්න. අපි කාගිල්ස් බැංකුව විදිහට අපි ශ්‍රී ලංකා මහා බැංකුවත් එක්ක මේ QR payments ඉනිෂියේෂන් එකේදී ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේදී අපි ගොඩක් වෙලාවට ෆෝකස් කරේ ෆින්ටෙක්.
කියන්නේ බැංකු බැංකුත් නොවන ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් නොවන ෆින්ටෙක්ස් තමයි අපි බොහෝ විදියට මේ අපිත් එක්ක ට්‍රාන්ස් මේ අපිත් එක්ක ඔන්බෝඩ් වෙලා ට්‍රාන්සැක්ෂන් කරන්න ඉන්වෝල්ව් වෙන්නේ. එක්සැම්පල් එකක් විදියට උදාහරණයක් විතර ගත්තොත් ඔරල් පේ, එතකොට ජීනි, එතකොට iPay, සමවෙන්න OnePay, ඒ වගේ ගොඩක් ෆින්ටෙක්ස් අපිත් එක්ක ඉන්වෝල්ව් වුණා මේ ප්‍රොජෙක්ට් එක කරන්න. එතකොට ඔයාලා පාවිච්චි කරන ක්‍රමවේදය මොකද්ද? අපි පාවිච්චි කරන්නේ ඇත්තටම අපි ඒ පේමන්ට් ප්ලැට්ෆෝම් එක අපි ඕපන් කරලා තියෙනවා. ඕනම ෆින්ටෙක් ආයතනයකට අපිත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න. එක්සැම්පල් එකක් විදිහට අපිත් එක්ක මේ කියන ඔක්කොම ෆින්ටෙක්ස් අපිත් එක්ක එකතු වෙලා මේ පේමන්ට් ප්ලැට්ෆෝම් එකට ජොයින් වෙලා දෙනවා. එක්සැම්පල් එකක් විදිහට අපේ ඒ මොබයිල් ඇප්ස් වලට ඕනම බැංකුවක account number එකක් ඒගොල්ලන්ට onboard කරගන්න පුළුවන්. භාවිතා කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට උදාහරණයක් විතර ගත්තොත් OnePay app එක හරි Oral Pay app එක හරි Direct Pay app එක හරි ගත්තාම ඒකට commercial bank එකේ account එකක් link කරන්න පුළුවන්. සම්පත් බැංකේ account එකක් link කරන්න පුළුවන්. Kagil's bank account එකක් link කරන්න. එතකොට payment එකක් කරන්න ගියාම අපිට ඕනම QR එක. ඒ QR එක සමහර වෙලාවට දාලා තියෙන්න පුළුවන් LOS එකේ. සමහර වෙලාවට commercial bank එකේ. සමහර වෙලාවට සම්පත් එකේ. ඒ ඕනම QR එක scan කරලා payment එකක් කරන්න පුළුවන්. ඒ payment facility මේ platform එක තමයි අපි provide කරන්නේ. එතකොට يعني Kagil's bank උප. Kagil's bank විදියට. يعني Kagil's bank ගිනුම් හිමියෙක් නම් මේ කියන ඕනම කියන්නේ දැන් මේ ෆ්‍රීමී මේ විදිහට තියෙන ඕනම එකක් පාවිච්චි කරන්න ගිනුමේ මුදල් අඩු වෙන විදිහට ගෙවීම කරන්න පුළුවන්. ඒක තමයි ඕනම ඒ කියන්නේ ඒ මේ හැම එකක්ම පාවිච්චි කිරීමේ අවස්ථාව දීලා තියෙන කාගිස් බැංකුව විතරයි දැනට. එහෙමද? දැනට කාගිස් බැංකුව ඇත්තටම විශාල සේවයක් කරනවා ෆින්ටෙක් කම්පැනිස් වලට. මොකද දැන් ෆින්ටෙක් කම්පැනිස් වලට අපි උදව් කරන්න ඕනේ. ඒකත් අපේ මේ මූලික පරමාර්ථය මේ ඇප්ස් ඩෙවලොප් කරනකොට අපි දීලා තියෙන ගයිඩ්ලයින්ස් අනුව මේ අනිත් බැංකෝ ඒ කියන්නේ හුඟක් කොමර්ෂල් බැංක් සහ අනිකුත් ආයතන තමන්ගේ ඇප් එක තමයි තියෙන්නේ. අහ්. කාගිස් බැංකුවේ ප්ලැට්ෆෝම් එක හරහා ඕනම පුඩා ඉන්නවනේ මේ ඩෙවලොප් කරන අය ඇප් ඩෙවලොප් කරන අයට ඒ කට්ටියගේ අර සම්පූර්ණ අපි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දීලා තියෙන ගයිඩ්ලයින්ස් සම්පූර්ණ කරනවා නම් ඔවුන්ගේ මේ ප්ලැට්ෆෝම් එකට එකතු වෙලා ඒක එකතු වෙන්න පුළුවන් පේමන්ට් ගේට් එකට. ඔබතුමාලා කොහොමද දැන් මේ වෙද්දී හොඳ ප්‍රතිචාරයක් තියෙනවද ගනුදෙනු කරුවන්? අපි දැනට අපි ගත්තාම අපිත් එක්ක දැන් ලංකාවේ ඉස්සල්ලාම පළමෙනි විදිය පළමෙනියෙන්ම ඇප් එකක් සර්ටිෆයි කරලා ලොන්ච් කරේ Kagil's bank එක. අපි දැන් අවුරුද්දකට කලින් තමයි මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරේ. ගොඩක් දුරට දැන් ෆින්ටෙක්ස් ගත්තාම අපිට ගොඩක් පයිප්ලයින් එකේ තියෙන තව ඇප්ස් 4-5 අපිත් එක්ක තියෙන මේ QR payment එකට enable කරන්න ඕනි කියලා. අපි ඇත්තටම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා මේ QR payments වලට ෆින්ටෙක්ස් සම්බන්ධයෙන් ගත්තාම ඒගොල්ලන්ගේ හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒගොල්ලන්ට ඉක්මනටම මේ platform එකට join වෙන්න ඕනි කියලා. මොකද පළවෙනි හේතුව තමයි ඇත්තටම පොඩි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු තැඹිලි විකුණන කෙනෙක්. ඒ කෙනෙකුට මේ වගේ post terminal එකක් පාවිච්චි කරන්න හරි අමාරුයි. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මේක QR එක බෙල්ලෙල්ල ගත්තත් එයාට payment එකක් කරන්න පුළුවන්. මේකේ අනිත් වාසිය තමයි අපි untapped market කියන්නේ මේ බැංකු වලට එන්නේ නැති customers ලා ඉන්නවා. උදාහරණයක් විදිහට මේ තැඹිලි විකුණන අය, එතකොට පොඩි පොඩි business කරන අය, ඒ කට්ටිය daily ඒගොල්ලන්ගේ එදිනෙදා මේ ජීවිකාවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ සමහර වෙලාවට ගොඩක් වෙලාවට බැංක් එකේ account එකක් open කරන්නේ නැහැ. ඒ වුණාට මේ QR code එකකින් කරන payment එකේ තියෙන විශේෂත්වය තමයි ඒ වෙලාවෙම ඒගොල්ලන්ගේ account එක credit වෙනවා. ගිනුමට බැර වෙනවා අපි හිතමු තැඹිලි ගෙඩියක් රුපියල් 50යි නම් මම නම් payment එක කරේ මගේ account එක මේ debit වෙලා එයාගේ account එක සමහර වෙලාවට තියෙන්න පුළුවන් වෙන බැංකුවක. ඒ බැංකුවේ account එකේ ඒ වෙලාවෙම credit වෙනවා. ඒ තියෙන මේ දැන් card එකකින් payment එකක් කරනකොට ඒ විදිහට නැහැ. ඒක ගෙවීම ලැබුණා කියන එක තහවුරු කරන්න තමයි ඔබතුමා කියපු විදිහට SMS banking කියන එක අනිවාර්ය කරලා තියෙන්නේ. මේක ඉතින් වැදගත් කරනවා තමයි අසංග මහත්තයා මතු කරේ. දැන් තැඹිලි විකුණන පුජ්‍යලෙක් කියන්නකෝ. එතකොට දැන් මගේ අතින්ම කියලා තියෙන මහත්තයා අපිට ණයක් ඇරන් දෙන්න බැංකුවකින් කියලා. එතකොට බැංකුව ආයතන 10කට ගියත් ඔහුට ණයක් ලබා ගැනීම ඉතාම අපහසුයි. මොකද හේතුව ඔහුගේ මේ දින දකින ආදායමක් කොහෙවත් සටහන් වෙන්නේ නැහැ නේ.
ත්‍රීවිල් අපි හිතමු අයිතිකාරයෙකුටත් ඒ වගේ වෙන්න පුළුවන් හිමිකටත්. එතකොට දැන් මේකෙදි සහනේ තමයි බැංකුවකින් කියන්න පුළුවන් දැන් මගේ මෙච්චරක් මුදල මම මාසෙකට උපයනවා. ඒ සඳහා මට දායකත්වයක් දෙන්න. ඒ කියන්නේ සරලව ගත්තොත් ත්‍රී රෝද රටේ හැම හයර එකක්ම ගිනුම් ගත වෙනවා. ගිනුම් ගත වෙනවා. ඔව්. ඒක අමන්ට තමයි වාසිය තියෙන්නේ ඊනඟ අපිටම ඔහුගේ ඊනඟ පියවරට ඉදිරි දැක්මට එහෙම නැත්නම් ණයක් ලබාගෙන විශේෂයෙන් ඔය හරිමකට යොමු කිරීමට මේක විශාල දායකත්වයක්. දැන් අර බැංකුවට එන ගනුදෙනු කරුවන්නේ ඔබතුමන්ලට තමයි මේක ලොකුවටම කරන්න පුළුවන්. මොකද අපි දැක්ක අර ඒ දවස්වල ඉන්ස්ටන්ට් කාඩ් එක හෝ වේවා ඔන්ලයින් බැංකින් SMS බැංකින් මේ හැමදේම ප්‍රවර්ධනය කළා. දැන් මේකත් ඒ විදිහට ප්‍රවර්ධනය කරනවා. දැන් හැම ගනුදෙනු කරුවෙකුට ඔව් අපි එන හැම ගනුදෙනු කරුවෙකුටම SMS බැංකින් ලියාපදිංචි කරනවා. එතකොට ඒගොල්ලන්ට මොබයිල් බැංකින් හරි ඉන්ටර්නෙට් බැංකින් හරි අපි ගොඩක්ම කස්ටමර්ස් ලව මගෙන බ්‍රාන්ච් එකට එන්නේ නැතුව ගෙදර ඉඳන්ම Tamange ගනුදෙනු කටයුතු කරන්න. ඊට අමතරව තමයි අපි අනිත් දේ තමයි අපි මේ එන්කරේජ් කරන්නේ දැන් ෆින්ටෙක්ස් වලට බේසිකලි ෆින්ටෙක්ස් වලට අපි එන්කරේජ් කරනවා කස්ටමර්ස් ගේ පේන් පොයින්ට් තියෙනවා. ඒ කියන්නේ ගෙවන්න මේ පේමන්ට් එකක් කරන්න ගියහම ගෙවීමක් කරන්න ගියහම ඒගොල්ලන්ට පේන් පොයින්ට්ස් නැහැ. සමහර වෙලාවට අපි හිතමු ડોක්ටර් කෙනෙක් channel කරන්න. එතකොට ડોක්ටර් කෙනෙක් channel කරන්න වෙනම app එකක් තියෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඒ hospital එකට යන්න තවත් app එකක් ඕනි. මේ අපිට උදාහරණයක් විදිහට ටැක්සි එකක් හරි මගක් හරි book. අපි ප්‍රොවයිඩ් කරන්නේ ඔක්කොටම එක platform එකක්. එතකොට ડોක්ටර් කෙනෙක් book කරලා එයාට payment එක කරන්න එක app මේ එක මැප් එක. එතකොට ඒකෙන් ටැක්සි එක බුක් කරලා ඒකේ පේමන්ට් එක කරන එක මැප් එක අපි ඒකට කියනවා ලයිෆ් ස්ටයිල් ඇප් කියලා. අපි ගොඩක් ප්‍රොමෝට් කරන්නේ මේ ලයිෆ් ස්ටයිල් ඇප්. ඒ ලයිෆ් ස්ටයිල් ඇප් එකට අපි සෙන්ට්‍රල් බැංකයි බැංකුව විදියට අපි සපෝට් කරනවා. ඒගොල්ලන්ට උදව් කරනවා පේමන්ට් ප්ලැට්ෆෝම් එක හදලා දීලා. දැන් හැමතැනකදීම මුදල් භාවිතය කියන එක වදයක්. මේ තියෙන කෑෂ් වදේ කිව්වහම මේ තියෙන කාරණා සියල්ලම ඔබට අදාළ වෙන දේවල්. ඒ තමයි ගෙවද්දිත් වදේ හොරකම් කරනවා කියන වදේ. ඒත් එක්කම අනිත් දේ තමයි සවස් වේලාවකදී සටහන් තබා ගැනීම පෝලිං වල සිටීම මේ කියන සියලු ප්‍රශ්න ඔබට සාමාන්‍ය මූණ දෙන්න වෙන දේවල් මුදල් භාවිතය නිසා. දැන් අපි අලුත් ක්‍රමවේදයකට යන්නේ මහ බැංකුව සහ අනිකුත් සියලුම වාණිජ බැංකු මූල්‍ය සමාගම් එකතුව මේ ක්‍රියාවලිය දියත් කරනවා. ඒ නිසා ඒ සඳහා ඔබේ දායකත්වය තමයි අපි ඉල්ලන්නේ. අවසාන වශයෙන් පණිවිඩය දෙනවා නම් මහ බැංකුව පැත්තේ ඇත්තටම දැන් මූලික වශයෙන් මේක රට හැමතැනම ගෙනියන්න ඕනේ මේ පණිවිඩය. ඒක නිසා අපි මූලික වශයෙන් අපි ආරම්භ කරා ව්‍යාපාරයක් බැංකු සමග එකතු වෙලා සීලොම් බැංකු මේකට එකතු වෙලා තියෙනවා රට පුරාම ලංකා කිව්වා කියන එක. එතකොට මේ සංකල්පේ ඒ කියන්නේ ස්කෑන් කරලා ගෙවන්න කියන එක මේ සංකල්පේ සීලොම් බැංකු මේකට දායක වෙලා තියෙනවා. තමන්ගේ ඇප් එක තියෙනවා නම් මේකට ඉන්න පුළුවන්. එතකොට මේකේ අපි පළවෙනි කාර්යභාරය වශයෙන් අපි මාතලේ නගරේ තෝරාගත්තා 12 වෙනිදා සැප්තැම්බර් 12 වෙනිදා මාතලේ නගරයට අපි එනවා. එතකොට මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ අර විශාල ව්‍යාපාරිකයන් පමණක් නෙමෙයි අපේ අවධානය තියෙන්නේ කුඩා ව්‍යාපාරිකයන් සෑම දිනෙකම මේ QR කෝඩ් එකට දායක කර ගැනීම. ඊනඟ කාරණේ තමයි මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට සාමාන්‍ය බැංකු තමන්ගේ නිෂ්පාදන නිකුච්චරන්නේ මහජනතාවගේ ඉතර ගෙනියන්නේ තරංකාරීත්වයකින්. දැන් මේකේ පළවෙනි වතාවට මට හැකියාව ලැබිලා තියෙනවා බැංකු ආයතන ඔක්කොම එකට එකතු වෙලා එකම දවසක එකම ස්ථානයකට ගිහින් තමන්ගේ රාජකාරිය ඉටු කරන්න සමගිව එකතු වෙලා. ඉතින් ඒකත් මම හිතන්නේ රටට දෙන පණිවිඩයක්. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ජාතික මෙහෙවරකට අපිට කාල වේලා වෙන් කිරීම ගැන. ලංකා QR කියන එක අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වාස 2-3 ඇතුළත දිවයින පුරාම මේක රට පුරාම ව්‍යාප්ත වෙයි කියලා. සඳහා අප ලබා දෙහි උපරිම දායකත්වය ලබා දෙනවා මේ රටේ මූල්‍යමය පද්ධතිය ඇතුළතදී මුදල් භාවිතය කියන දේ පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙනවා මේ පවතින තත්ත්වයන් එක්ක. ඒ නිසා ඒ අවම කර ලෝකයට ගැළපෙන විදිහට වෙනස් වෙන්න වාසි වලින් ගත්තාම බොහොම එකින් එක පියවර ගත්තොත් ඔබට දැනෙන ඇඟට පතර දැනෙන තද වාසි ප්‍රමාණයක් තියෙනවා. අර කාඩ් ස්වයිප් කරන මැෂින් එක ඕනෙ වෙන්නේ නැහැ රුපියල් 65,000ක් 75,000ක් වේදම් කරන. එතනින් ඔබට පිටිරියක් වෙනවා ව්‍යාපාරිකින්ට. මාසෙකට ගෙවන 2500 3500 ගෙවන්න ඕනෙ වෙන්නේ නැහැ. එතනින් ඔබට ඉතිරියක් වෙනවා. ඒත් එක්කම ත්‍රිරෝද හිමියාද ඒ වගේම තැඹිලි වෙළෙන්දාද මේ හැමෝම පාරේ අපි දන්නවා පේමන්ට් එකේ ව්‍යාපාර කරන කෙනා හෝ ඒවා අර කලමනාකාරතුමා කිව්වා වගේ මේ QR කෝඩ් එක ටැග් එකක් දාලා බිල් එල්ල ගත්තත් ඔබට ඔබ හම්බ කරන හැම සතයක්ම ගිණුම් ගත වීම සිද්ධ වෙනවා. ණයක් ගන්න ගියත් මේ හැම තැනකදීම ඔබට ඒ ප්‍රතිලාභය ලැබෙනවා. ඒ නිසා මෙතුවක් අවසක් ආදායම් පෙන්න ගන්න බැරුව තමුන්ට මෙච්චරක් බිස්නස් එකකින් හම්බ වෙනවා කියලා පෙන්න ගන්න බැරි හැම ව්‍යාපාරිකයෙක්ටම බොහොම ලොකු අවස්ථාවක් මේ QR කෝඩ් එකෙන් තියෙනවා. ගනුදෙනු කරුවන්ට ගත්තත් ඒ වගේම මුදල් අරගෙන යාමේ ප්‍රශ්න, ඒ වගේම කාඩ් පත් හරහා වෙන ප්‍රශ්න මේ සියලුම දේ නිවාරණය වෙනවා මේ ක්‍රමවේදයෙන්. රටේ සමස්ත ජාතික පද්ධතියට ගත්තත්
මුදල් භාවිතයේ සිදුවන පිරිවැය අධ්‍යක්ෂතුමා වහන් පැහැදිලිව පෙන්නුවා. තායිලන්තයේ 7%කට 8%කට මේක අඩු කරගන්න පුළුවන් නම් මේ අවුරුද්දේ අපි 1%කටවත් අඩු කරගමු. ඒ හරහා රජයට සහයෝගයක් දක්වමු. ඒ නිසා මේ QR කෝඩ් එක කියන දේ ජාතික යුතුයකමක් කියලා හිතලා ඉදිරියේදී ගෙවීම් කරන්නට ඔබ අත්පත් කරගනීවි කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවටත් ඒ වගේම කාගිල්ස් බැංකුවට බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අද අපි කතා කළේ මේ QR කෝඩ් එහෙම නැත්නම් ෂණික ගෙවීම් ක්‍රමවේදය පිළිබඳව. යනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් ධර්මශ්‍රී කුමාරතුංග මහතා සහ ඒ වගේම කළමනාකරු විදුල් ගෙවීම් කාගිල්ස් බැංකුවේ හසංක මහනාම් මහතා සම්බන්ධ වුණා. ඒ දෙපළටත් ඒ වගේම මීට පෙර LOLC සමාගමේ IP ප්‍රධානී චරිත දෑසිංහ මහතා සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාටම ස්තුතියන්ත වෙනවා. අපි හෙට යාලි හමු වෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට යහපත් දවසක්. ආයිබෝවන්.